අද අගෝස්තු 14 වන සිකුරාදා සුපුවත මෙනෙහි කිරීම ක්‍රිස්තුමන් තුල මා ප්‍රියදර සහෝදර සහෝදරිනි අද දේව වචනය තුල ස්වාමින් වහන්සේ විවාහය ගැන අපිට කතා කරනවා විවාහය කියන්නේ සක්‍රමේන්තුවක් ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට දුන්න තෑග්ගක් විවාහයේදී පුරුෂයා සහ ස්ත්‍රිය එකම පවුලක් බවට පත් කරන්නේ දෙවියන් වහන්සේ ඒක දේව වර ප්‍රසාදයක් නමුත් අද දෙවියන් වහන්සේ තුල ගොඩ නැගුණු මේ විවාහ ජීවිත විවිධාකාරී අර්බුද තත්වයන් වලට මුහුණ දෙනවා සමහර වෙලාවට විවාහ ජීවිතේ විවිධ අරගල නිසා මේ විවාහ ජීවිත දික්කසාදයෙන් පවා අවසන් වෙන තත්වයකට අදපත් වෙලා තියෙනවා දෙමාපියන්ගේ මැදිහත් වීම නිසා සමහර වෙලාවට සමලිංගික විවාහ නිසා මේ විවාහ ජීවිතය අද අභියෝගයක් වෙලා තියෙනවා නමුත් ස්වාමින් වහන්සේ පරිසිවරුන් උන්වහන්සේගේ නාවු ප්‍රශ්නෙට දෙන පිළිතුරේ මේ හැම අරගලයකටම මේ හැම ප්‍රශ්නයකටම බොහොම ලස්සන උත්තරයක් දෙනවා අපි උත්සාහ කරලා බලමු මොකද්ද උන්වහන්සේ අපිට මතක් කරන්න කියලා උන්වහන්සේ කියනවා උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැන්මේ සිටම මැවුම් කරුවානම් පිරිමි සහ ගැහැණුන් වශයෙන් මිනිසයා මැව්වා නුවේද පළවෙනි විවාහය සිද්ධ වුණේ දෙවියන් වහන්සේ ඉස්සරහා දෙවියන් වහන්සේ විවාහගත කළේ ස්ත්‍රිය සහ පුරුෂයාවයි අපි එක කතාවක කියවනවා පුරුෂයා නින්දටපත් කොට උන්වහන්සේ ඔහුගෙන්ම ඉලෑටයක් අරගෙන ස්ත්‍රියක් මැව්වේ තව පුරුෂයෙක් වෙන්නේ එහෙම නැත්නම් ස්ත්‍රියක්ම වරයි ස්ත්‍රියකින් ඉලෑටයක් අරන් ස්ත්‍රියක් මැව්වෙත් නැහැ ඒ කියන්නේ දෙවියන් වහන්සේ කැමති වෙන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇතිවන සම්බන්ධය තුළ අලුත් ජීවිතයක් මේ ලෝකෙට ගේන්නට සමලිංගික විවාහ නෙවෙයි ඒත් එක්කම උන්වහන්සේ කියනවා තම පියාද මවද අතහැර බහර්යාව ස්වාමි පුරුෂයාට වෙලෙන්නේය ඔව් අම්මේ තාත්තේ ඔබ ඔබේ පුතාට හෝ දුවට ජීවිතය දුන්න වෙන්න පුළුවන් හැබැයි දැන් ඒ අය අලුත් ජීවිතයක් පටන් ගන්නවා ඒකට ඉඩ දෙන්න. ඒකට ඇඟිලි ගහන්න යන්න එපා. මේ මගේ පුතා, මේ මගේ අයිතිය, මට ඕන දේ වෙන්නට ඕනේ. එහෙම වෙන්න බෑ. ඒ ජීවිතයට ඔබ උදව් කරන්න. ස්වාමීන් වහන්සේ දේදී මතක් කරනවා වැඩිහිටි අපිට. තෙවනුව උන්වහන්සේ කියනවා ඒ යුවල දෙදෙනෙක් නොව එක්කෙනෙකු බවට පත් වෙනවා. බොහොම ලස්සන පණිවිඩයක් සියලුම ස්වාමි පුරුෂයන්ට සහ භාර්යාවන්ට ඔබ දෙදෙනා දෙදෙනෙක් නෙමේ එක්කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ විවාහ ජීවිතය තුල ඔබ දෙදෙනාම එක හා සමානව වගකීම් දරනවා. මේ වගකීම් වලින් පිටපනින්නට බෑ. ඔබේ යටි අරමුණු ඉෂ්ට කරගන්නට, ඔබේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට, ඔබේ කාම ආශාවන් ඉෂ්ට කරගන්නට විවාහ ජීවිතය පාවිච්චි කරන්න බෑ. විවාහ ජීවිතෙන් පිටපනින්නට බෑ මොකද ඒක ඔබ කරන කැපකිරීමක් ඒ නිසා ඒ කැපවීමේ ජීවිතය තුලයි විවාහය ආරක්ෂා වෙන්නේ ඒ නිසා දික්කසාදේ කියන්නේ ඒ කැපවීමෙන් තොරව අපි කරන්නට යන තීරණයක් ඒ නිසා ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා උන්වහන්සේ අපිට දුන්න මේ ලස්සන විවාහ ජීවිතය ආරක්ෂා කරගන්න ඒ සඳහා කැප වෙන්න ඒකට ආදරය කරන්න ඔබට ජීසු පිටයි